ಲಗ್ನಗೇವಿ ವಿರಲೆ ಪೆರಲಿನವದ ಸಂತೋಷ ಏದಿ ದಿಗುದುರ ನೊಪ್ಪಿನವದ ಹದವತ ಆಕಾಶೇ ತರಂ ವಿಶಾಲೈ ಒಬ್ಬ ಮತ ಪೇ ಪ್ರೇಮೇ ಸಿತ ಸವಿಯೈ ಮುಹುದ ಗೆಮುರ ಕೊತೆಕ್ ಸುಲುದ ಮೇ ಪೇಮ ಗೆಮುರುಯಿ ಇತಿಹಾಸ ಪೊತೆ ಮೆಹಮ ಪೇಮಕ್ ಲಿಯಾ ನತಿ ವಗೈ ನಿಕಮಟ ದೆಕ್ಕ ಗನ್ನತ್ ಕಾಟತ್ ನೋಯಕಿ ಎಹಮೈ ಆದರೆ ಹದೆ ಉಪನ್ನೆ ಎಹಮೈ ಆದರೆ ಹದೆ ಉಪನ್ನೆ ಏಕೈ ಮಮ ಮಗೆ ಪನ ಅಯಟ ಪುದನ್ನೆ ಆದರೆ ತಮ ನಾನು ಮಂಗಲ್ಯರು ಕೆಮತಿ ಉನಿಯರ ವೆಲ್ಲಿನ ಹಾಲ್ ಮೆಸೋ ಪರಿಸಂಕರ ಕಂಡಿಕ ಮೇಲ ಇದರ ಮದಗತಿಯ ಕಂಡು ಹೂ ವತುರ ತುಳಿ ಪರಿಸಮಟ ಪೀನೆ ಪೀನೆ ಇಂಟು ಅಣ್ಣ ಸುಧುಮೆನಿಗೆ ಮಗೆ ಮಾಡಿಕೆ ತುಳಿ ಸುಧುಮೆನಿಗೆ ಆಪೋ ಸರಿ ಅಮ್ಮಗೆ ಮಾಡಿ ಟ್ಯಾಂಕಿಂಗ್ ಇರಬೇಕು ಅಮ್ಮ ವರಲ ಗುಡಿಂತೀಯ ಇದು ಬಸ್ಸಿ ಮುಗದ್ದು ಬೆನ್ನಿಗೆ ಏನಿಗೆ ಮುದ್ದು ಎಂಕಿ ಅಂದೋಣೆ ತಾತ ಮೊನ ಅಪಾಯಟ ಅನ್ನೋದು ಕೆಲ ಮಟ್ಟ ಹಿತಾಗಣ್ಣ ಬೆಹೆ ಅಪಾಯಟ ಅನ್ನ ಭಯ ಈ ಜೀವಿತ ಪಿಂಕ್ ರನ್ನು ಓಣಿ ಕೇಳ ಹಿತಾಗಿನ ಮಗೇಮೆ ಉಂಟ ಮಾವ ನಟ ಅಂತೇನೆ ಸುಖ ನನಗೆ ಮಮ ಇವತ್ತೇನೆ ಮಗೇ ಮಾಗಂಬಿಟ ಯಾಗಮೇ ಕೆಲವರ ಲೀಲತೆಯನ್ನೇ ಮಂಗ ಅಪಾಯಟೆ ಅನ್ನೋಣ ಕೇಳನ ಮಲ್ಯಾಸ್ತಿ ಅಪಾಯಟೆ ಅಂಡ ಅದೇ ಸ್ವರ್ಗಟೆ ಅನ್ನ ಬಲಾಗಿನ ಜೀವಿತ ಅಪಾಯ ಕಳ್ಕೊಂಡು ಮಲ್ಯಾಸಿನೆ ತಾತ ಹಿತಂಗಿನ್ನ ದನ್ ತಾತ ಜೀವತ್ವನೇ ಸ್ವರ್ಗ ಕೇಳ ತಾತ ಹೆಮ್ಮ ಹಿತಾಗಣ ಹೆಬೈ ತಾತ ಒಗ ಸ್ವರ್ಗಿ ಬಟೇ ಮಿನ್ನೆ ಅಪಾಯಟೆ ಅನಗಾಯ ಮಿತ್ರ ಕೇಳ ಮತ ತಿಯಾಗಣ ಸ್ವರ್ಗ ದುರ್ವರ್ ಮನೆ ಓಣಮಗೆ ಕೂಟೆ ಎಲ್ಲ ಮಂಕಿ ಏನೇ ತೀರಿ ಇನ್ನು ಮೇಡ ಮಗೆ ಸ್ವರ್ಗ ದುರ ಲೋಡ್ ತರ ಕೊಚ್ಚರ ದುರವಲ್ಲ ಎರಡ ತಿಬ್ಬನ ತಾತ ಒಕ್ಕಡೆ ಕೌರು ತೆನ್ನಿ ನೆಹ ಮುಖದ ಆದರೆ ಕರುಣಾ ಸೆನೆಹಸನತಿ ಸ್ವರ್ಗ ಕೊಯ್ದು ತೀಯನ್ನಿ ಹಾ
good night. නිසා ලෙඩ රෝගත් නැහැ. අලුත් ලයිෆ් බෝයි විස බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දෙයි.
සත්‍යයක්. හැබෑ නොවන හීන ඇතුළේ හැබෑ වෙන එක පුංචි හීනයක් තියෙන්න පුළුවන්. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔයා අවංකව කරන මේ කැපකිරීම කිසිම දවසක අපත යන්නේ නැහැ. සත්‍ය, ඔයාගේ හිතේ තියෙන අවංක ආදරය හැම නපුරක්ම පරද්දලා කවදාහරි දවසක ජය ගන්නවා. එදාට මුළු ලෝකෙම ඔයා ගැන හොඳ කියයි. සත්‍ය, වැටෙන හිතක් නැති තරමට ආදරේති. ඔබේ දීප්තිමත් සම පෝෂණය කරවන විටමින් ඊ සමගින් එන නවලක්ස් වෙළඳ පොලේ ලොකුම බියුටි කැටයන්, දැන් ඔබට රුපියල් 50ක ලොකු ඉතිරියක්. නවලක්ස් රැල්ල පෙරලට ආදරේ. 9g 10 ජම්බ කැටේ ව්‍යංජන දෙකකට සෑහේ, දැන් රුපියල් 50යි. මේ මොකද බම්මේ? අම්මා නිදා ගන්නකො. අන්න නිදා ගන්න. උඹ මොකද මෙතන කරන්නේ? මං ශිවායියව හීනෙන් දැක්කා. මට හිතෙනවා ශිවායිය මගේ මොන හරි ඉල්ලනවා කියලා. එයා මොන හරි ඉල්ලනවා නම් උඹ ඒක හීනෙන්ම ගිහිල්ලා දීලා වරි. ඒකට දැන් ගිහින් නිදා ගනි. අම්මා යන්නකො මට පාඩුව ඉන්න දීලා. මේ අහපා, අපි මොන මොන සෙල්ලම දැම්මත් අන්තිමට වෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක තමයි ඇත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපේත් කැමැත්ත. අපි කාටවත් වැරදි කරපු මිනිස්සු නෙමෙයිනේ. වැරදි කරපු වුන්ට දෙවියන් වහන්සේ දඬුවම් දෙයි. හරි හරි, ඒව උදේට දැන් කතා කරගන්න පුළුවන්. මේවා නිදි මරාගෙන කතා කරගන්න ඕන දේවල් නෙවෙයිනි. ඒක තමයි ඔයාට ගිහින් නිදාගන්න කිව්වේ. මට නිකන් මෙහෙම ඉන්න ඕනේ. උඹට හැමදාම ඉන්න වෙන්නේ ඔහොම තමයි. එනකොට ඔය දොර වහගෙන වරේ. තව බාගයක් ගම් ඇති ඇති බං ඔය මද අබුල නෑ තුමස. අද උදේ ලෑන්ඩ් කරපු බෝට්ටුවේ මාළු කට කබලා. ඒක තමයි එහෙනම් උඹට වාසි වෙලා තියෙන්නේ නේ. ඇමතිතුමත් ඉතින් හොඳට සලකනවා ඇතිනේ. ඇමතිතුමා නෙමෙයි රෝසයි, ඇමතිතුමාගේ පුතා සන්තුෂ් බේබි මහත්තයා නම් ආයේ අතපය දිගහැරලා සල්ලි දෙනවා.
ඒකටත් එක්ක හැමතියා ලෝභ කුණා බං හිතාය නම් හැමතුමාට ගිහින් කියන්නම්කෝ ඔබ ලෝභ කුණා කිව්වා කියලා මොකද තෝමසයි ඔබට පිස්සු නම් බීපුවත් බහිනවා ඕක ඇමතියාට ආරංචි වුණොත් මේ මගේ කකුල් දෙකෙන් එල්ලයි බොයල්ලන්නේ ඉතින් නැව බඳින කමයක් ගෙහෙන්න එපා බා යම බය තෝමසයි බෝට් යාඩ් එකේ පොඩි පොඩි අසාධාරණකම් ටිකක් වෙනවා එව්වා අපි නවත්තන්න ඕන මොකද්ද කියපා දැන් කවුද මොනවද කරන්නේ මොකද්ද කියපන් කවුද මොනවද කරන්න කියන්නේ මුදලාලියා ගියුම් වීරවර්ණ මුදලාලියා ගියුම් එතන බහැලා ඔය බල වැඩේ කරනවා ඒ මුදලාලියත් ආයෙ ඔළුව උස්සලා නේද බා ඔව් බං දැන් කෙල්ලත් අර සුදු මැණිකේ ගෙදර ඇවිල්ලානේ දැන් ටික කළු බළු ගසලා ආයෙ ෆෝන් වෙලා කොච්චර ට්‍රයි කරාද ඕකව හාන්සි කරවන්න ඒත් බැරි වුණානේ තෝසයි අපිට බෑ ඌව හාන්සි කරන්න හාන්සි කරන්න ගියුන් ඔක්කොම හාන්සි වුණා හැබැයි මම අඩිය පුඩියක් ගහලා ඉන්න වෙලේ කියනා නෙමෙයි බෝන්දර මතක තියාද ඔබසයි අපේ මෙරෙල්ල මිතුමා තමයි උන්දව කවදාරි හාන්සි කරන්නේ යම් බය ගම යම බර ගියයිද මට ගියයි මොරේ මොයි පස්සේ අයියෝ ගුණට තේරෙන්නේ නැද්දනේ මේක මගුලක් නෙමෙයි මම මගුලක් කරන දවසට ඔයාලා තුන්දෙනාම දෙවෙනි මනමාලිය කරනවා උඹ ඉතින් ආයේ මගුලක් කරන දවසට අපි යතින් කටින් බබාලු උස්සගෙන ඕං සමහර විට මගේ බබා දෙන්න පුළුවන් වෙයි පේජ් බෝයි කෙනෙක්ට ඕවි ඉතින් ඔයාගේ තියෙන හදිසිය හැටියට එහෙම වෙන්නත් පුළුවන් ඒ වුණාට සත්‍යා ඔයා ඔය කරන්න හදන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් හොඳේ කවුරු හරි ඉතින් ඔබ කාලා පෙන්නන්නත් ඕනේ නේ උඹට වෙච්ච දේවල් ඇටියට උඹ නම් මුළු කිරි හට්ටියම දැලි පිහියෙන් කයි වගේ මට එහෙම හැම දෙයක් වුණා නම් මෙලහකටත් වහ ටිකක් බීලා මට ශිවා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන් කද මන් දන්නවා මට එහෙම පිරිමියෙක් එහෙම ආදරයක් ආයේ මගේ ජීවිතේට ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා මට ශිවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මම බැලුවේ හිට ශිවා යෝ හොයාගෙන යාපනේ යන්න. මොකක්? ඔබ ඔළුව නරක් කළේද? මට හිතෙනවා අම්මා මේ මගුලට අන්තිම මොහොතට කලින් හරි ශිවා මගේ ළඟට එයි කියලා. හැබැයි නැන්දි හෙට වෙඩින් එක වුණාට තාම ඇඳුම ෆිටෝන් කරන්නවත් ආවෙ නැහැ. මට නම් ෂුවර් නෑ ඔය මගුල වෙයිදවත් කියලා.